ඔන්න ඉතින් අද මම උදෝකරන්න පෙන්වන්න ඕන කියලා හම ජෝජියා ගිහිල්ලා අපි ගත්ත කුකින් ක්ලාස් ඉතින් මේ ක්ලාස් එකට මාමායි මගේ යාළුවයි දෙන්නම සහභාගී වුණා කචපුරි කියලා කියන්නේ ජෝජියන් ට්‍රැඩිෂනල් බ්‍රෙඩ් එකක් This Kakiwa Masakuya flour. This is salt. Okay. Salt. Sugar. Sugar. Little. And a little one spoon droji. East. And warm water. Warm water. And the mix. After the mix. ඉතින් අර චපාති රොටි වගේ කචපුරි කියන එක ජෝජියන් රටේ ට්‍රැඩිෂනල් බ්‍රෙඩ් එකක්. ඒක හදන විදිහ තමයි අපි ඉගෙන ගත්තේ. මේකේ ඩෝ එක අපි අදි අනලා හදලා තිබුණේ. මොකද අපි කලින් දවසේ දැනුම් දුන්න අපි එනවා කියලා. ඒකට පාවිච්චි කරන්නේ පිටි, සීනි පොඩ්ඩක්, ලුණු පොඩ්ඩක්, උණු වතුර සහ ඊස්ට්. ඉතින් ඒක මික්ස් කරලා මේ විදිහට ඩෝ එක හදාගෙන තමයි මේ කචපුරි කියන බ්‍රෙඩ් එක හදන්නේ. අපි සාමාන්‍යයෙන් ඩෝ එකක් කනලා ඔය රොටියකට පැතලි කරන විදිහට අපි පැතලි කරගන්නවා. මේක නිකන් පිට්සා ඩෝ එකක් හා සමානයි. මම අතර දැනෙන විදිහ කිව්වොත් පිට්සා ඩෝ එකක් වගේ. මේ ඒකේ විදිහට තුනී කරගෙන ඒක ඇතුළට මේ අල සහ චීස් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ජෝර්ජියන් චීස් සහ අලතම්බල මික්ස් කළා. එන්නේ ඒක තමයි ඒවෙන් ගොඩක් යාළ ඇතුළට පාවිච්චි කරනවා. එයින් ගොඩක් ඇතුළට දාලා මුළු ඩෝ එකෙන්ම වටෙන් වටෙන් අරගෙන ඩෝ එක උඩින් එකතු කරගන්නවා. අතින් අල්ලගෙන එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ආයේ මේක අනිත් පැත්ත හරලා තුනී කරන්න ඕනේ. පිට්ස් එකක් වගේ. Very good. Этот, как его? Дома хозяйки Рогурари. Cooking. Все смотри, вот так. And back. Flour. And back. Все. Теперь 10 минут relax. 10 minutes. Yes. Okay. 10 minutes. 10 minutes relax. Waiting. Waiting. No, she lost and wine drink. Okay, now we drink wine. Start kara tut khare. Yeah, for 10 minutes we drink wine. ඔන්න මේ විනාඩි 10 අපිට ඕන දැක් කරන්න ලඟුණා යාගේ වත්ත හරිම ලස්සනයි දේවල් වවලා. ඉතින් හිමෙන් වැහිලා තිබුණේ මුළු පොළොම. මම ওই අයිස් කනවා. එතකොට යාගේ වත්තෙම කඩාගෙන ඇපල් කෑවා පොඩ්ඩක්. ඔන්න ඉතින් ගත් හිරි වැටෙන ඇපල් කනවා. ඊට පස්සේ නටනවා මගේ යාළුවා. මේ තියෙන්නේ ලාලි ගෙදර රෝස වලින් හදපු චාචා එක. ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ලික්වර් එක. ඉතින් විනාඩි 10කට පස්සේ අපි හැම වර්ගයක්ම දීලා අපේ ආයි අපේ වැඩට එනවා. මේක ආයේ පිට්ස් එකක් වගේ අපි දිග ඇරගත්තා. දිග ඇරගෙන මේක කෙලින්ම අවන් එකට දාන්න ඕනේ. මේගොල්ලන්ගේ අවන් හරිම ලස්සනයි. එයාලා පාවිච්චි කරන්නේ එයාලගේ හීටර් එක. ඇතුළට දර දාලා ඒ රස්නෙන් තමයි එයාලා කෑවන්නේ. කේ හදන්නේ, කොෆි හදන්නේ. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. මටත් ආසක් ආව මගේ ගෙදර මේ වගේ එකක් තියාගන්න. නමුත් ලංකාවේ තියෙන රස්නෙත් එක්ක ඉතින් හීටරයක් මොකටද අපි කියනවානේ. මේගොල්ලෝ මේ අවන් එක උඩම තමයි කෑම හදන්නේ. මේ පල්ලෙහා වෝම් වෙන්න දාලා තියෙන දර එහෙම දාලා ඒක තමයි අවන් එක. ඒ නැචරල් ෆයර් එකෙන් තමයි යාලා මේ කෑම ඔක්කොම හදන්නේ. දැන් එක පැත්තක් හොඳට කුක් කරලා තියෙන මේක අනිත් පැත්ත හරවල අයගේ ඒ වගේ වෙලාවක් තියන්න තියෙන්නේ. ඉතින් අපි මේ ඔක්කොම කෑම ටික අරගෙන ආවා ගෙදර. මොකද අපිට ඒ වෙලාවේ කන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එයා අපිට ගොඩාක් කෑම හදලා තිබුණා. එයාගේ අත් දෙකින් බලන්න මේ කෑම මොනවාද කියලා. අල වලින් හා අල මම කියන්නේ බේක් කරලා මෙතන තියෙන්නේ.
එතන මේ තියෙන්නේ egg plant. එහෙම නැත්නම් වම්බටු වලින් හදපු කෑමක්. වම්බටු පෙති කපලා තම්බලා හදපු කෑමක්. මේ තියෙන්නේ රතු වල. Kidney beans. තක්කලි, රටලුණු, cucumber තියෙන salad එක. මේ තියෙන්නේ ඌණු මස්. Pork. ඌණු මස්. මේ තියෙන්නේ කුකුල් මස් වලින් හදපු pastry wrap කරපු කෑම එකක්. එතකොට මේ දැන් ගෙනාවා අපිට beef වලින් beef fry කරලා onion rings දාලා ඊට පස්සේ මේ ගෙනාවේ chicken එකක් චුටි බබෙක් ඉන්න නිසා අපිට එයා වෙනම හදලා තිනු චුටි බබෙක්ට ඕන කෑමක් chicken වලින් මේ තියෙන තියා ගෙදර තියෙන peach වලින් එයාගේ ගෙදර වත්තේ හැමදේම වවලා තිනවා මේ peach වලින් හදපු drink එකක් ඔන්න ඉතින් අපේ දෝනිත් ඉන්නවා අපි ගොඩක් එන්ජොයි කරා මේ ට්‍රිප් එක. ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුනේ. ආයි දවසක් වෙන කොහේ රටකට යන්න අවස්ථාවක් ලැබුණොත් මේ වගේ අලුත් අත්දැකීමක් ඔයාලට රෙකෝඩ් කරගෙන එන්නම් බලන්න. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.